මේ මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් යම් යම් කුමන්ත්‍රණවල යම් යම් කකුල් මාට්ටු යොදනවා කියන චෝදනාව තමයි පොදුවේ එල්ල වෙන්නේ. ඇත්තටම ඔබතුමන්ලාට සාධාරණ උත්තරයක් තියෙනවද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කිසිම හිත ඇතුලෙන්වත් එහෙලින්වත් කිසිම චේතනාවක් නැහැ මේ මැතිවරණ කල් දාන්න. එක්සත් ජාතික පක්ෂය හැටියට අපි කාටවත් කිසිම ඌමනාවක් නැහැ මේ මැතිවරණ කල් දාන්න. සමාන මම පුංචි බාධා කිරීමක් කරනවා. ජනාධිපතිතුමාගේ දැඩි ඌමනාව තියෙන්නේ එළඹෙන මාර්තු 3 වෙනිදා මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්නද? අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම සැකයක් නැහැ. එතුමාගේ ඌමනාව තියෙන මැතිවරණ තියන්නේ. එතුමා අපි කලමනාකාර කමිටු හැම අඟහරුවාදව හම්බුණාම අපිටත් මේ දෙගිඩියාව තියෙනවා. මේක තියෙනවා. ප්‍රශ්න කරාද? ප්‍රශ්න කරා කීපවා තාම. ආසන්න වශයෙන් තුමාගේ ඔබතුමා වලලා ඇස්වෙන මැතිවරණ තියෙනවා නම් වෙන්දා කියන එක තමයි තුමා කිව්වේ. ඉතින් අපිට ජනාධිපතිතුමා සහතිකයක් දුන්නා නම් වෙන්දා අනිවාර්ය මැතිවරණ තියෙනවා. කල් දාන්න කිසිම හේතුවක් නැහැ. එතුමා විසින් මැතිවරණ කල් දාන්න නැති බව තමයි තුමා ප්‍රකාශ කළේ. ඉතින් තුමා අනිවාර්යෙන් මැතිවරණ නම් වෙන්දා තියෙනවා. අපි සියලු දෙනා මැතිවරණ සූදානම්. ඉතින් ඕකට පූර්ව කතන දෙන්න ඕනේ නැහැ. මෙහෙම කරනවා අඬ බෙර ගහගෙන මේක කරන්නනේ, මේ ආදන්නේ, මේ බුරු කරන්නේ, මේක නොතියන්නයි මේ මේවා කරන්නේ කියලා. ඉතින් එහෙම ඕන කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් අපි නොමිනේෂන් කැඳෙව්වා, නාම යෝජනා කැඳෙව්වා නම්, අපි මුදල් තැන්පත් කරන්නම්, අපි කැම්පේන් එකක් පටන් ගන්න තියෙනවා නම්, අපිත් එක්සත් ජාතික පක්ෂයේ කැම්පේන් එක කරගෙන යනවා. එතකොට මැතිවරණ කොමිසමට මේ මැතිවරණය පවත්වන ප්‍රමාණවත් මුදල් දැන් නිකුත් වෙලා තියෙනවද? ඒක මුදල් නම් අත්‍යවශ්‍යලක මම දන්නේ නැහැ ඒක පිළිබඳව. සමා වෙන නමුත් මැතිවරණ කොමිසම පැත්තෙන් ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන්ට ප්‍රමාණවත් පරිදි තාම මුදල් නිකුත් මුදල් ලැබිලා නැහැ කියලා මම දැක්ක ප්‍රවෘත්ති වලක තියෙනවා. මම දැක්ක ප්‍රවෘත්ති වලක තියෙනවා ලැබිලා නැහැ කියලා. ඒක මුදල් නම් අත්‍යවශ්‍ය භාණ්ඩාගාරයේ ජනාධිපතිතුමා එකතුලා කරන්න ඕන වැඩක්. ඉතින් ඒක තුමන්ලා රාජ්‍ය ආයතන සාමාන්‍ය මීට ප්‍රථමයෙන් මේ මැතිවරණ වලදී සිද්ධ වෙච්ච ක්‍රියාවලිය සිදු වෙයි. ඉතින් මැතිවරණේ තියෙනකොට මුදල් දෙන්න එපයි. ඒ කියන්නේ මැතිවරණේ තියනවා වගේම මාර්තු 9 වෙනිදා සැකයක් නැද්ද මේකට අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදනක් තියෙනවා කියලා ඔබතුමාලගේ පාර්ශවයෙන් නිතර කියවෙච්ච දෙයක් තමයි අපිට මේ වෙලාවේ මේ තියෙන ආර්ථික ප්‍රශ්නෙත් එක මුදල් නැහැ කියන දේ. ඒක 100%ක් හරි මේ වෙලාවේ අපි කවුරුත් දන්නවා මුදල් අර්බුදයක ඉන්නේ. නමුත් මේ මැතිවරණ නාම යෝජනා කැඳෙව්වා නම් මැතිවරණ තියන්නේ දින නියම කරගත්තා නම් ඉතින් මුදල් අමාත්‍යාංශය සහ බණ්ඩාගාරය කියන මුදල් හොයලා දෙයි ඒකට. දෙකම ඇතුළත තියෙන්නේ. සාපි මේ නිසා රයිල් ක්‍රුස් කැමැතුමා හැමතිස්සෙම කිව්වේ මැතිවරණ ලෑස්ති වෙන්න. ඉතින් අපිත් ලෑස්ති වෙනවා මැතිවරණයට. ඒත් අපි මෙතනදී නිමේෂ් බලාපොරොත්තු වෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් අපි හරි කැමති මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න. මොකද අපි ලංකාවේ 1,250,000 ඡන්දගත්තු පක්ෂයක් පාර්ලිමේන්තුව මැතිවරණය. හරි එක ඡන්දයක් හෝ 10ක් 100ක් 200ක් 110ක් ඡන්ද කියත් ඒක අපිට බෝනස්යක් කියලා අපි දකින්නේ. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂය බොහොම විවෘතව අලිය ලකුණින් මං හිතන ආයතන 340න් 310කටම අපි තරඟ කරනවා. සමහර තැන්වල මං හිතන හංසය ලකුණින් 99%ක් අපි තරඟ කරන ඇලිය ලකුණින්. ඒ නිසා අද ඔබතුමාලා 90%ක් විතර තරඟ කරන්නේ ඇලිය ලකුණින්. එක්සත් ජාතික පක්ෂ නියෝජනය හැමදාම මේ එක්සත් ජාතික පොදු ජන පෙරමුණත් එක්ක සම්බන්ධගත වෙලා ඉන්න ප්‍රමාණය. මම මගේ දැනුම හැටියට එහෙම එකක් තැනක් දෙකක් ඇති. නමුත් අනිත් සියල්ලම ඔබතුමාලාගේ බෞද්ධලේ හදවතේ ලකුණ අලියා කියන තේමාව යට තමයි අපි තරඟ කරන්නේ.